ඔබට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ මොනවා කතා කරත් නේද? හොඳ අදහස්, හොඳ යෝජනා. හැබැයි රනිල් වික්‍රමසිංහ මේක දාලා යයිද? ඒ ප්‍රශ්නේ තියෙනවනේ නේද? මේක අතාරීද? ලේසියෙන් මේ බලේ අතාරලා යයිද යා? එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඇයි ඒකට එහෙම ප්‍රශ්නයක් දැන් තියෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙන සාධාරණ හේතුවක් මිනිසුන්ට තියෙනවා. මොකද තියන්න තිබිච්ච පළාත් පාලන මැතිවරණේ කල් දාපු විදිය. නාම යෝජනාත් කැඳවලා මාර්තු 9 ඡන්දේ තියන්න ඔක්කොම ලෑස්ති කළා තියෙද්දි යා කිව්වා ඡන්දේ තියන්න සල්ලි නැහැ කියලා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරා. නේ? ඉතින් ඡන්දේ කල් දැම්මා. ඊට පස්සේ අපි ශ්‍රේෂ්ඨාධිකාරණයට ගියා, උද්ඝෝෂණ කළා. හැබැයි මොනවා කරත් ඡන්දේ නැහැ. දැන් ඊට පස්සේ තියෙන ඊළඟට ජනාධිපතිවරණ. ජනාධිපතිවරණෙත් දැන් තියයිද නැද්ද කියලා සැකයක් හදලා තියෙනවා. මොකද එක වෙලාවක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝලියෝ බාලියෝ කියනවා නේද? රනිල්ට තව 10ක් දෙන්න ඕන, 12ක් දෙන්න ඕන, අන්තිමට 5ක් දෙන්න ඕන, 2ක් දෙන්න ඕන කියලා අන්තිමට කිව්වා. 2ක් නම් කොහොම හරි දෙන්න ඕන තමයි. නේද? එහෙම තමයි කිව්වේ. ඇයි? රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ අනුන්ගේ කොටයක් අදින කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඉතුරු ටික. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාව පත් කරගත්තෙම 5කට තමයි. එයා 6කට පත් කරගත්තේ නැහැ. මොකද 19 වෙනි සංශෝධනයෙන් මෛත්‍රීපාල සිරිසේන මේක 5කට අඩු කළා. අඩු කරලා හැබැයි එයත් අන්තිම වෙලාවේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකාරණෙන් ඇහුවා මට 5ද 6ද කියලා. නේද? එයාම අඩු කරගත්ත එක එයාට මතක නැති වුණා. ශ්‍රේෂ්ඨාධිකාරණේ මතක් කළා දුන්නා ඔයාම තමයි ගෙනාවේ 19 වෙනි සංශෝධනයේ මේක 5 තමයි. නේද? ගෝඨාභය රාජපක්ෂත් ආයි ඇහුවා මම 5ද 6ද කියලා. ඒත් 5යි කිව්වා. මම 5 තමයි. එහෙම දෙද්දි දැන් රනිල් වික්‍රමසිංහ හදනවා මේක 6 කරගන්න. 6 කරගන්න හදපු වෙලාවේ එයාගේ එක්කෙනෙක් ගිහිලා ඇහුවම ඒත් ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා 5යි කියලා නේද? ශ්‍රේෂ්ඨාධිකරණේ කාලේ කරන නිසා මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න කියනනකට දඩයක් ගෙව ලක්ෂයක්. ඒකෙන් ඉගෙනගත්තේ නැති පාඩමක් ඉගෙන ගන්න තව එක්කෙනෙක් ගියා නේද? ශ්‍රේෂ්ඨාධිකරණේට එයාට ගෙව ලක්ෂ 5ක් නේද? එහෙම දෙද්දි දැන් රනිල් වික්‍රමසිංහ මොකද ගන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයම මේක 5යි කියලා තියෙද්දි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධනයකට කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් අනුමත කළා ගැසට් එකක් ගහනවා 5යි කියලා. නේද? ශ්‍රේෂ්ඨාධිකරණෙත් 5යි කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මේක 5 කරගන්න ගැසට් එකක් ගහන්නේ මොකටද? තරුණාගමන් ශ්‍රේෂ්ඨාධිකරණේ 5යි කිව්වම පස්සේ ඉතින් 5 තමයි. නේද? දැන් රනිල් වික්‍රමසිංහ මේක 6 කරගන්න ගැසට් එකක් ගහනවා නම් ටිකක් සලකා බලන්න පුළුවන්. නෑ, රනිල් වික්‍රමසිංහ කියන්නේ 5 කරන්න. හැබැයි 5ක් බවට පත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනමත විචාරණයක් තියයිද කියලා ප්‍රශ්නයක් දැන් තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මේ ප්‍රශ්නේ හදන්නේ මොකටද? දැන් ජනාධිපතිවරණයට ඡන්දෙ තියන්න මැතිවරණ කොමිසමට බලය ආවට පස්සේ මැතිවරණ කොමිසම ලබන සතියේ ඡන්දෙ තියන දිනයයි නාම යෝජනා කඳවන දිනයයි කියනවයි කියලා කිව්වට පස්සේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා යෝජනාවක් ගේන්න රනිල් වික්‍රමසිංහට මොලේ අප්සෙට්ද? ඈ, කල්පනා කරලා බලන්න. නේද? දැන් රනිල් වික්‍රමසිංහ මේක 6-7 කරගන්න හදනවා නම් හිතන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණේ 5යි කිව්වා රනිල් 6 කරගන්න හදනවා කියලා. නෑ, ශ්‍රේෂ්ඨාධිකරණේ 5යි කිව්වා රනිල්ත් 5ම කරගන්න හදනවා. ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් නේද? ආයේ අර දිග වටේ යන්න හදනවා. වටේ ගිහිල්ලා තා එන්න තියෙන්නේ කොතනටද? 5 තමයි. එහෙනම් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? නෑ, සමාජයේ මතයක් තියෙනවා රනිල් හොඳ දෙයක් කරන මිනිහෙක් නෙමෙයි රනිල් ගේමක් ගහන මිනිහෙක් කියලා. සමාජයේ තියෙන මතය මොකද්ද? රනිල් කපටියෙක් කියලාද හොඳ අවංක කෙනෙක් කියලාද? කපටියෙක් කියලා. අන්තිම මොහොතේ බලය අතාරලා යන කෙනෙක් නෙමෙයි කියලා. බලය වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරන්න ලෑස්ති කියලා. ආන්නේ මතය තමයි දැන් රනිල් වික්‍රමසිංහ මාකට් කරන්නේ. ඒ සමාජයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ තියෙන අවිශ්වාසය, සැකය, විතිකිච්ඡාව දැන් රනිල් මොකද කරන්නේ? ඒක මාකට් කරනවා. අර චිත්‍රපටියක් තිබුණා ක්‍රයිසිස් ඉස් අව බ්‍රෑන්ඩ් කියලා. අර්බුදය තමයි අපේ නිකන් සන්නාමය. අපි අර්බුදය විකුණම් කරනවා. ඒ චිත්‍රපටියේ තියෙන්නේ අර්බුදයක් කොහොමද ජයග්‍රහණයක් බවට හරවගන්න. දැන් මෙතන තියෙන රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් නේ, සැකයක්. ඒක මෙයා මොකද කරන්නේ? මාකට් කරනවා. එතකොට සමාජයේ අපි මාධ්‍ය දැන් මේ මමත් කතා කරන්නේ මේ ගැන. සමාජය හිතන්නේ තේ ගැන. නේ? ඊයස්සේ තව එකක් තියෙනවා. රනිල්ට පාර්ලිමේන්තුව විසුරවන්නත් පුළුවන්. අන්තිම මොහොතේ විසුරුවයි දාන්නෙත් නැහැ. එහෙමත් හිතනවා. ඒ හිතන හදන්නේ මොකද්ද?
මේ අවිශ්වාසය අවිනිශ්චිතභාවය ඒක ඇතුළේ මොකද යා විකුණගන්නේ ඈ එතකොට මේ මැතිවරණ ක්‍රියාදාමයේ පිළිබඳ මිනිසුන්ගේ තියෙන උද්‍යෝගයේ උනන්දු අඩු කරන්න හදනවා ඇයි මේ මැතිවරණේ රනිල් වික්‍රමසිංහ කැමැත්තෙන් ගේන ඡන්දයක් නෙමෙයි රාජපක්ෂලා කැමති ඡන්දයක් නෙමෙයි මේ රටේ බලයේ ඉන්න කවුරුත් කැමති ඡන්දයක් නෙමෙයි මේ මැතිවරණය ගේන්නේ ජනතාව ජනතාව පාරට බහැලා උද්ඝෝෂණය කළා අරගල කරලා නේද ඉන්න පාලකයා පන්නලා ගේන මැතිවරණයක් මේක මේ මැතිවරණ බැඩියෙන්ම ඕන ජනතාවට මේ මැතිවරණේ ජනතාවගේ මැතිවරණයක් ආණ්ඩුවේ මැතිවරණයක් පාලකගේ මැතිවරණයක් නෙමෙයි ඒ නිසා මේ මැතිවරණයට රනිල් වික්‍රමසිංහල රාජපක්ෂල ඇදගෙන යන්න වෙලා තියෙන්නේ අර නාවන්න ගිනින බල්ලටත් හපන්තරමට ඒක නිසා තමයි මේ අරපුදී ඒ නිසා මේ සැකය හදන අවිශ්වාසය හදන ඉතින් අපි ඔයගොල්ලෝ ටික සහතිකයක් දෙනවා සැකයක් තියාගන්න එපා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණ එනවා සැප්තැම්බර් මාසේ 21 හරි 28 හරි මේ රටේ ජනාධිපතිවරණ තියෙනවා ඒකනේ දෙගිඩියාවක් තියාගන්න එපා ඒකනේ සැකයක් තියාගන්න එපා කල්පනා කර බලන්න මේ අනිත් ඔක්කොම කතා තියෙන්නේ මේක ජනතාවට මේකට තියෙන උනන්දු අඩු කරන්න මොකද ආණ්ඩුවට මේ උනන්දුවක් නැහැ ජනතාවට ආණ්ඩුවට කැමැත් නැහැ ජනතාවට එහෙනම් ඒගොල්ලෝ විවිධ දේවල් කරනවා ඒ අතර තමයි අර බඩු බෙදන ඒවා රාජ්‍ය බලය පාවිච්චි කරලා අයතාලිස අරමුදල් අවභාවිතා කරන ඒවා අමාත්‍යංශවල නිලධාරීන් බයගන්වලා වැඩ කරන ඒවා පොලිසියේ OIC මහතුරුන්ට තර්ජනය කරලා ප්‍රජා පොලිස් රැස්වීම පවත්වන ඒවා තරුණ සියස භාවයේ සල්ලි යොදවලා සංගීත සම්දස්තර පවත්වන ඒවා ඔක්කොම කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ ඒක නිසා. එයා දන්නවා එයාට මේක ඉන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒ ඇස්සෙදීන් පොඩි පොඩි විකාර කතාත් කියනවා. සජිත් ප්‍රේමදාසටයි අනුරුධ දිසානායකටයි එයත් එක්ක එකතු වෙන්න කියලා. පිස්සුද මන්දා. නෑ ඔළුව හොඳ නැද්ද දන්නේ ඇත්තටම. ඈ සජිත් ප්‍රේමදාසට එකතු වෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එයාගේම පක්ෂනේ. එයා හිටපු දනනේ. නේද? එයාගේම කට්ටියනේ ඒක ඉන්නේ. එයා එක එක්කෙනත් යන්න බලනවා, ගෙඩිය පිටින් ගන්නත් බලනවා. ඒක කමක් නෑ. ඒගොල්ලෝගේ වැඩේ. හැබැයි ඒ ඇස්සෙ මේ අපියත් යාවගෙන යන හදනවා. කල්පනා කර බලන්න. වෙන දෙයක්ද මේ? නෑ මේ මොකද මේ කරන්න හදන්නේ? එයා මේ රට පීල්ලට ගත්තා. ඔක්කොම එකතු කරගෙන දැන් ඉතුරු ටික හදන්න හදනවා. මේ රට අර්බුදයට පත් කරපු අය, රට විනාශයට ගෙනිච්ච අය, රටේ මහ ජනතාවගේ ධනෙ හොරකම් කරපු අය, ඒවට නීති හදපු අය, මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කවපු අය, අද එයත් එක්ක ඉන්නේ කවුද? බන්දුල ගුණවර්ධනලා, මේ මහින්දානන්ද අලුත්ගම කියලා, රෝහිත අබේගුණවර්ධනලා, මේ ඔක්කොම කට්ටිය එකතු කරගත්ත මොනද ඒගොල්ලෝ? එකතු කරගන්න හදන්නේ. පොදු ජන පෙරමුණේ රාජපක්ෂලත් එක්ක හිටපු ඔක්කොම තමයි රනිල් වික්‍රමසිංහ මහ හොරා කියාගෙන හිටියේ. හැබැයි දැන් හොඳ වෙලා තියෙන්නේ මොකද? රනිල් වික්‍රමසිංහ හොඳ වෙලා තියෙන්නේ රාජපක්ෂලගේ හොරකන් ටික ආරක්ෂා කරන නිසා, ආරක්ෂා කරපු නිසා. කල්පනා කරලා බලන්න. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලට හොඳ වෙලා තියෙන්නේ ඒක නිසා, රාජපක්ෂල රනිල් වික්‍රමසිංහට හොඳ වෙලා තියෙන්නේ ඒක නිසා. දෙගොල්ලා තරඟෙට ඒගොල්ලොන්ගේ හොරකන් ආරක්ෂා කරන නිසා. දැන් මේ රටේ ජනතාවට ඕන මොකද්ද? හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක්ද? නීතිය හැමෝටම සාධාරණ ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්ද? ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂගෙන් 2019 බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි කවුරුත් දන්නවා. අද මේ මාලිමාවට අනුර දිසානායක සහෝදරයාට මෙරට බාර දෙන්න බලාපොරොත්තු වෙන ජනතාව 2019 දී මේ වගේ මුද්‍යෝගයක් උනන්දුවක් තිබුණා ගෝඨාභය රාජපක්ෂට මෙරට බාර දෙන්න. හේතුව මොකද? එයා දේශපාලනෙන් තොර කෙනෙක්. එයා රාජපක්ෂ පවුල කෙනෙක් වුණාට රාජපක්ෂ පවුල කෙනෙක් වගේ නෙමෙයි වැඩ කරන්නේ. එයා හමුදාවෙ හිටපු කෙනෙක්. ඒකින්ද විනයක් තියේවි. රට ජාතිය ගැන ආගම ගැන හැඟීමක් එක්කමක් තියේවි. එහෙම කියපු නිසා මෙරටේ තරුණයෝ අපිට මතකයි නේද? සොයෙච්ඡාවෙන් මහ රෑ නිදි මරාගෙන පෙට්‍රෝල් මැක්ස් පත්තු කරගෙන ඈ තාප්පවල චිත්‍රෙන්ද කල්පනා කරලා බලන්න. ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා හොරුන්ට දඬුවම් දෙයි කියලා අපේ නායක ස්වාමීන් වහන්සේලා හිට්ලර් වගේ වෙන්න කියලා කිව්වා. නීතිය ක්‍රියාත්මක කරයි කියලා හිතුවා. එයත් කිව්වා මම තනතුරු දෙන්නේ පවුලයට නෙමෙයි නේද? අත්කොට ෂර්ට් එක ඇඳලා සාටකේ දාගන්න නැතුව ඇවිල්ලා බෙඩ බාර ගන්නකොට පෑනේ කොප්පුව ගහලා පිළිවෙලට බාර ගන්නකොට රටේ ජනතාව විශ්වාස කළා පිළිවෙලට වැඩේ කරයි කියලා. හැබැයි පෝර හොන්ඩරේ රුපියල් 40,000ට වැඩි කරා. ගොවියන්ට පෝර ටික නැති කරා. මොකද්ද ඔළුවේ මේ රාජපක්ෂගේ මනස්ගාතයක් ඔළුවට ආවා නේද? කාබනික පෝර වලින් ස්වන් පෝෂිත කරන්න පුළුවන් කියලා. ගිනස් වාර්තාව තියන්න පුළුවන් කියලා. ගොවියන්ට පෝර නැතුණා, මිනිසුන්ට කන්න නැතුණා. ඒක නෙවුනේ. මිනිස්සු පාරට බැස්සා. ගොවිය පාරට බැස්සා. නේ? රටා අරාජික වුණා. පස්සේ ආ පොත් ලියන්න පටන් ගත්තා. පෙන්ෂන් ගියාට පස්සේ. දාලා ගියාට පස්සේ. නේ? මට වැරදුණු තැන් කියලා. ඉතින් පොත් ලියල වැඩක් නැහැ නේ? වරද්දලි වෙරේ.
රටේ ජනතාව පාරට බෑහලා එදා බලාපොරොත්තු වුණා ඇත්ත අරගලයක් කරලා මේ පාලකය පන්නලා ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ පාලනයක් පවත්වන්න මැතිවරණයක් තියක්. අන්නේ වෙලාවේ තමයි ව්‍යවස්ථාව පාවිච්චි කරලා ව්‍යවස්ථාවේ වගන්ති වශයෙන් රිංගලා ජනතාවගේ ඡන්දකින් බලයට එන්න බැරි රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවේ වගන්තියකින් රිංගලා ජනාධිපති වුණේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙච්ච වෙලාව වෙනකොට එයාට පාර්ලිමේන්තුවේ තිබුණේ එකම മന്ത്രി ධූරයයි. ජාතික ලැයිස්තුවෙන් විතරයි. එක മന്ത്രി ධූරයයි තිබුණේ. තේරුණා? ඒත් එහෙම රනිල් වික්‍රමසිංහට මොකද්ද තියෙන අයිතිය මේ අපිට කතා කරන්න එයත් එක්ක එකතු කරලා මෙරට හදා? එහෙමනම් එයා ඉස්සෙල්ලම කරන්න ඕන රටේ ජනතාවට කැමති නායකයෙක් රටේපත් කරගන්න මැතිවරණයක් තියෙදික. එච්චරයි. දැන් ඊකටනේ මේ රටේ ජනතාව අපල ගහලයි. මේ නැතුව අලිබබා සහ හොරු 40 වගේ නේද? ඒක නම් හරියටම හරි. නේද? අලිබබා වාඩි කරගෙන හොරු ටික දැන් වටේ ඉන්නවා. දැන් අලිබබා අපටත් කතා කරනවා නේද? එන්න අපිත් එක්ක එකතු වෙලා මේ හොරකම් වලට අත ගහන්න කියලා. අපි ලෑස්ති දෙයකට. අපි ලෑස්ති නෑ ඒකට. මෙරට ජනතාව අද වෙනස් වෙලා ඉවරයි. ජනතාව වෙනස් වෙලා ඉන්නේ රට පුරාම. මුළු රට පුරාම ජනතාව වෙනස් වෙච්ච එක තමයි මේ අපිට හම් වෙන පණිවිඩේ. දැන් අන්නේ වෙනස රටට ඊළඟට ස්ථාවර ස්ථීර වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරලා පුජ්‍යලයට එහා ගිහිල්ලා වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරන්න කොහොමද කියන එක තමයි මේ සාකච්ඡාව. නැතුව රනිල් එක්කවත් රාජපක්ෂලා එක්කවත් අර අපි කියන්නේ හවුලේ කැඳක් නැහැ කියලා නේද? ගමනක් නැහැ. ඒ ගමන මේ රටේ ජනතාව අවසන් කරලා ඉවරයි. මේ ප්‍රධාන කියාගත්ත පක්ෂවල බලය ඒ ප්‍රභූ නේද දූෂිත කල්ලි දේශපාලනේ එහෙට පිල්මාරු කරන මෙහෙට පිල්මාරු කරන එහෙට පයින් මෙහෙට පයින් සල්ලි වලට පයින් දේශපාලනේ අවසන්නේ. බඩු බෙදලා පොරොන්දු බෙදලා ඒවට රැවටිච්ච ජනතාව දැන් ඉවරයි. ඒ ජනතාව හිටියා ආගම පෙන්නලා ජාතිවාදී පෙන්නලා උසිගන්මලා අවුස්සලා ඡන්ද කාලෙට නේද විවිධ බොරු පොරොන්දු දීලා රවට්ටන්න පුළුවන් ජනතාව රැවටිලා ඉවරයි දැන්. දැන් ඒකෙ හින්දා තවත් රවට්ටන්න බෑ. දැන් කොච්චර දේවල් දෙන්න පටන් ගත්තද? 5000 දෙන්න පටන් ගත්තා නේද? අස්වැසුම දෙන්න පටන් ගත්තා, ඔප්පු දෙන්න පටන් ගත්තා, බඩු බෙදන්න පටන් ගත්තා, කානිවල් තියන්න පටන් ගත්තා. ඒවෙන් වෙනස් වෙලා ඉන්නව කවුරක්? ඒවයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න. රජිත් ප්‍රේමදාස නේද? මට සල්ලි හම්බෙන්න හැටි අහන්න එපා කිය කිය ඉස්කෝල ගාන ගියා නේද? ඉස්කෝලට බස් දුන්නා. ඒවෙන් වෙනස් වෙච්ච මිනිස්සු ඉන්නවද? නැහැ. එහෙම වෙනස් වෙලා නැහැ මිනිස්සු. මොකද ඒ දේශපාලන ඉවරයි. ඒ පරිච්ඡේද ඉවරයි අපේ රටේ. දැන් ඒකින්ද ජනතාවට අවශ්‍යයි වැඩපිළිවෙළක්. ජනතාවට අවශ්‍යයි නායකත්වයක්. ජනතාවට අවශ්‍යයි නීතිය සාධාරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලකී පාලනය. ඔබ අපි වෙණී ඉන්නේ වෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නේ මේකයි. දැන් මෙච්චර මේ වැඩපිළිවෙළක් මේ මහතුරු යෝජනා කරද්දී ඇයි මීට කලින් හිටපු පාලකෙින් මේ වගේ දෙයක් හිතුන්නේ නැද්ද? ඇයි මීට කලින් මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි වුණේ? ඇයි මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරන්න තේ කර්මාන්තයට, වැවිලි කර්මාන්තවලට, කුරුඳු වගාවට, ගම්මි දිස්ත්‍රික්කට අගේ එකතු කරන්න බැරි වුණේ? ඇයි අපේ රටේ ආර්ථිකය මෙච්චර කඩා වැටුනේ? එහෙමනම් මොකද්ද ඒකට හේතුව? ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මොකද හේතු අඳුරගන්න නැතුව ප්‍රතිඵලයට උත්තර හදලා වැඩක් නැහැ. එක ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ ආර්ථික දැක්මක් තිබුණ නැහැ. අපේ රටේ ආර්ථිකයට ජාතික ප්‍රතිපත්තියක් තිබුණ නැහැ කවදාකවත්. මොකටවත් තිබුණ නැහැ ආර්ථිකයටත් නැහැ. සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැහැ. ආණ්ඩු මාරු වෙනකොට මාරු වෙන, ඇමති මාරු වෙනකොට මාරු වෙන ප්‍රතිපත්ති තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් තිබුණ නැහැ, දැක්මක් තිබුණ නැහැ. කල්පනා කරලා බලන්න. විවෘත ආර්ථිකය ගෙනාව ජයජ වර්ධන. මොකද කරේ? අපේ රටේ තිබිච්ච වටිනාම නිෂ්පාදන කර්මාන්ත විකුණා. තොල්හිරිය පෙහෙකම්මල් ටික විකුණා. වියංගොඩ පෙහෙකම්මල විකුණා. වේටෙක්ස් එක. පිගන් සංස්ථා විකුණා, ටයර් සංස්ථා විකුණා, වාහන සංස්ථා විකුණා. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව වහල් දැම්මා. CTB එක බාගට විකුණා. කල්පනා බලන්න. සිමෙන්ති සමාගම විකුණා. මුළු ආසියාවටම සීනි නිෂ්පාදනය කාණ්ඩ තිබිච්ච කන්තලේ සුගර් එක පරණ යකඩ වලට විකුණා. කඩදාසි සංස්ථා වැහුවා. ඉස්සර පිදුරු ටිකෙන් කඩදාසි ටික හැදුවා. ඒව නැති වුණා. ඊට පස්සේ ඔක්කොම පිටරටින් ගේන්න පටන් ගත්තා. එතකොට අපේ රටේ නිෂ්පාදනය කඩාගෙන වැටිලා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය විඳ වැටිලා, ඒ නිෂ්පාදනය කරපු දේවල් පිටරටින් ගේන්න අපි ඩොලර් හෙව්වේ කොහොමද? ඩොලර් ආදායම ආමි කොහොමද? නේද? තේ කර්මාන්තෙන් රබර් වලින්, පොල් වලින්, ගම්මිරිස්ටිකෙන්, එන්සාල්ටිකෙන්, වැනිලා ටිකෙන් ආවා. හැබැයි මොකද කරේ? ඒවත් කඩා වැටුණා.
හැත්ත ගණන් වලින් ඉඳලා 80 ගණන් වෙනකොට අපේ කෘෂි කර්මාන්තයෙන් දලදේශයේ නිෂ්පාදනයට දායකත්වයේ 138යි. 138ක් කෘෂි කර්මාන්තයේ දායකත්වයේ තී රබර් පොල් ඔය ඔක්කොම එකතු. අද 108යි. 38 අටට බැස්සුවා. එතකොට අඳු ආදායම එන්නේ කොහොමද? බදු ආදායම කොහෙන්ද එන්නේ? නිෂ්පාදනය ඇතුලෙන් එන්න ඕන. ද නිෂ්පාදනයක් නැතුව බදු ආදායම එන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. ආණ්ඩු ආදායම අඩු වුණා. වියදමගේ 3 ගුණයක් ආදායම. ආදායමගේ 3 ගුණයක් වියදම සමානයි. ආදායම වගේ 3 ගුණයක් වියදම වැඩි වුණා. ඊළඟට බාණ්ඩ අපනයන කරන ආදායමගේ 2 ගුණයක් බාණ්ඩ ආනයන කරන ගෙන්නන්න වියදම. නේ? අපි පෝර ටික ගේන්න ඕන, බෙහෙත් ටික ගේන්න ඕන, තෙල් ටික ගේන්න ඕන. ඒව නවත්තන්න බෑ. හැබැයි ආදායම කොහෙන්ද එන්නේ? තේ ආදායම කඩාගෙන වැටුණා. අනිකුත් ආදායම කඩාගෙන වැටුණා. හැබැයි වියදම කඩාගෙන වැටෙන්නේ නැහැ. ඒක ගේන්න වෙනව අනිවාර්යෙන්ම. ඩොලර් හොයන්න ඕන. එතකොට බාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බිඳ වැටිච්ච නිසා මොකද උනේ? ආදායම් බිඳ වැටුණා, විදේශ විනිමය බිඳ වැටුණා, රට වංගලොත් වුණා. අන්තිමේදී ගත්ත ණය ගෙවන්න ණය ගන්න සිද්ධ වුණා. ඒ ඇස්සේ රාජපක්ෂලා ඇවිල්ලා මොකද කරේ? තමන්ගේ ප්‍රතිරූප හොම්බ ගන්න පිටරටින් කොමිස් වලට ණය ගත්තා. නේද? ඊට පස්සේ ක්‍රිකට් ගහන්නදී ග්‍රවුන්ඩ් හැදුවා, නැව්වෙන්නදී වරායවල් හැදුවා. නේද? කෝටි ගණන් කොමිස් ගහලා නේද? දෙගුණයක් පාරවල් හදන්න පුළුවන් එක අධිවේගී මාර්ග බාගෙට හැදුවා. සමහර අධිවේගී මාර්ග හදපුවා දැන් කඩාගෙන වැටෙනවා. කල්පනා කරපන්. පාලම් කඩාගෙන වැටෙනවා. නේද? හම්බන්තොට හැදුවා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්. මොකුත් නැහැ, අලි විතරයි ඉන්නේ. සම්මන්ත්‍රණ නැහැ. හම්බන්තොට වරාය හදලා විකුණා චීනෙට. ලෝකෙ මේ වගේ තුප්පහයි ගනුදෙනු කරලා රටක් බංකොලොත් කරපු රටක් වෙන කොහෙවත් නැහැ. රාජපක්ෂල වරාය හැදුවා නේද? ගොඩබිම හාරලා වරායක් හැදුවා. වතුර පිරෙව්වා. කරදිය මංගල්‍ය කියලා එකක් කරා. රාජපක්ෂල වරාය හදලා ගැහුවා. වික්‍රමසිංහ වරාය විකුණලා ගැහුවා. ඇත්ත කතාව ඒකනේ. නැද්ද කියන්නකෝ. අන්තිමට අපිට මොකද උනේ? රටට වරායක් නැති වුණා. තාම ණය ගෙවනවා. වරායක් නැහැ, ණය ගෙවනවා. රාජපක්ෂලා එයා බස් 4ක් ගන්නවා කියලා ශ්‍රී ලංකන්නකින් ගැහුවා. බස් 4ක් ඕඩර් කළා. වික්‍රමසිංහ ඒක කැන්සල් කළා ගැහුවා. මම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති හැටියට පෙන්නුවා වංචාව දූෂණේ. තරම මම කියපු එක පිළිගත්තේ නැහැ. අන්තිමට ප්‍රංශ ගුවන් සමාගම නඩුවක් දැම්මා එංගලන්ත අධිකරණයක. රාජපක්ෂලගේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කපිල චන්ද්‍රසේන වැරදිකාරයා වුණා. අදත් නඩු නැහැ. ලංකාවේ අධිකරණයෙන් නඩු දාලා නැහැ අදත්. කල්පනා කර බලන්න. මේක තමයි ඇත්ත කතන්දරේ. දැන් මේ රට වැටෙන්න ප්‍රධාන හේතුව තමයි දර්ශනයක් නැහැ, දැක්මක් නැහැ. දෙක තමයි වංචාව දූෂණය. ඊළඟට මේ ගජමිතුරු ආර්ථිකය. ඕගොල්ලෝ කාට හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්ද? යාළුවෙක් නැතුව. කවුරු හරි කෙනෙක් ඉන්නවද මෙතන පගාව දෙන්න නැතුව ප්‍රාදේශ සභාවෙන්, නගර සභාවෙන්, පරිසර අධිකාරියෙන්, ආදායම් පද දෙපාර්තමේන්තුවෙන්, එක්සයිස් එකෙන්, සුරාබදු එකෙන් පගාවක් නැතුව වැඩක් කරගත කෙනෙක් පුළුවන්. අවුරුද්දෙන් කරගන්න තියෙන එක අවුරුදු 10ක් ඉන්න වෙනවා. පෝලිං වල ගිහිලා රාජ්‍ය ආදු වෙලානේ ඒ පුරුදු කළ තියෙනම පගාවක් දීපන් නැත්තම් වැඩේ ඉරෙන්නේ නැහැ කියන එක. ඒක තමයි ඇත්ත. ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතපු කෙනෙක් ආරම්භ කරන්න පටන් ගත්තොත් එපා කළා තමයි ඉවර කරන්නේ. කල්පනා කරලා බලන්න. ඕගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගන්න හැදුවොත් එම මේ ගජමිතුරු ආර්ථිකයේ, ගජමිතුරු දේශපාලනයේ උදව්වක් නැතුව පටන් ගන්න බෑ. බුරු කියන්න ඕනේ නැහැ නේ, පටන් ගන්න බෑ. පවතින්න බෑ. එහෙම කොහොම හරි නැගිට්ටොත් එහෙම බිල්ඩින් එක හදලා ණයක් අරගෙන හරි සේවකයෝ 10ක් 15ක් ගත්ත ගමන් මුලින්ම එනෝ දෙගොල්ලා. කවුද එන්නේ? එක්කෝල්ලා කම්කරු දෙපාර්තමේන්තුවෙන් එනවා. අනික කට්ටිය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවෙන් එනවා. කම්කරුවකින් ඇවිල්ලා අහනවා මෙතන අරක කොහොමද, මේක කොහොමද, අහම කොහොමද, මෙහෙම කොහොමද නැද්ද? ඊළඟ ආදායම් බදුවකින් එනවා. තමන්ගේ කඩේ බඩු ටික ගණන් හදන්න බැරි නම් තොග කඩෙන් හරි ලැයිස්තු අරගෙන එනවා. ඒජන්සියෙන් හරි ලැයිස්තු අරන් එනවා. ඔයා මෙච්චර දාලා තියෙනවා, අච්චර දාලා තියෙනවා, මෙච්චර දාලා තියෙනවා. ආදායම් බදුවකින් ඇවිල්ලා මුලින්ම කරන්නේ මොකද්ද? බදු ලාභ ගණන් කරනවා 15%යි ලාභය කියලා. 15%ක් ව්‍යාපාරකින් ලාභ ගන්න පුළුවන්. ඉතින් උපරිමේම ගත්තොත්. හැබැයි එහෙම තමයි ලැයිස්තු හදලා බද්ද ගහන්නේ. හැබැයි ව්‍යාපාරේ බිඳ වැටුණොත් බැරි වෙලා හරි කොරෝනා කාලේ බිඳ වැටුණා. දැන් මේ වැට් ගිවා ගන්න බැරුව බිඳ වැටෙනවා. ණය ගිවා ගන්න බැරුව බිඳ වැටෙනවා. බැංකුණය පොලි හදලා ආයෙත් ණයක් කරා. ඒකින් ඉඳ බිඳ වැටෙනවා. නැද්ද? ග්‍රිප් එකට ගිහිලා බිඳ වැටෙනවා. මොනිටෝරියම් ගිවා ගන්න බැරුව බිඳ වැටෙනවා.
මොකෙක් හරි ඇවිල්ලා අහනවද කුවර ස්විච් ව්‍යාපාර කියලා? කවුරු හරි ඇවිල්ලා අහනවද දැන් ඔයා මොකද කරන්නේ කියලා? නෑ. අන්න ඒක තමයි මේකේ ක්‍රමය. හැබැයි අර ගජමිතුරු සංස්කෘතිය තියෙනවා නම් කොච්චර බෙද වැටුණත් ණය ගන්න පුළුවන්. නැද්ද? නැද්ද කියන්නේ? අපේ සාමාන්‍ය පුංචි මිනිහා ණය ගවා ගන්න එවාගෙන එනවා. එක වාරිකයක් දෙයක් බැරුණොත් එම උගස් තියනවා නේද? වෙන්දේසි කරන ඔක්කොම තියෙනවා. හැබැයි මහජන බැංකුවට, ලංකා බැංකුවට වැඩියෙන්ම පොලු තියාපු කට්ටිය මොකද? ඒගොල්ලෝ කරදරයක් නැතු ඉන්නේ. ඒගොල්ලෝ කරදරයක් නැහැ. 1991 පොලු තියාපු වීරබහු තාමත් එහෙමයි. යසෝදා යසිරි කස්තියාජි තාමත් එහෙමයි. ඒගොල්ලෝ රජයේ ව්‍යාපාර, රජයේ දේපල ඉඩම් අරගත්තා. ඒවමයි අපේට තියලා ණයක් ගත්තා. මේ පෞද්ගලික දේපල ඉඩම් අරගෙන ඇවිල්ලා පෞද්ගලික සල්ලි වලින් ව්‍යාපාර කරලා දිනු වෙච්ච එකෙක්වත් නැහැ. ඉන්න ඔක්කොම කට්ටිය ලොකු කට්ටිය දිනු වුණා නම් දිනුලා තියෙන දේපල ආණ්ඩුවේ, ණය ආණ්ඩුවේ, පොලු තියලා තියෙන ලංකාවේ ප්‍රධාන බැංකු වලට, ඕගොල්ලෝගේ සල්ලි වලට, අහිංසක දුප්පත් මිනිස්සුගේ තැන්පතු වලට ඒගොල්ලෝ පොලු තියලා තියෙන. ගත්ත ණයවල වාරිකේ වගේ 4-5 ගුණයක් දැන් ගෙවන්න තියෙන පොලිය. ප්‍රශ්නයක් නැහැ. නකෝ ආණ්ඩු මාරු වෙනකොට පිල් මාරු කරන ඒගොල්ලෝ. මේ සංස්කෘතිය නවත්තන්න ඕන. අපි ඒගොල්ලන්ට සහතිකයක් දෙන්න අපි එක් කරනවා. අපි එක් කරනවා. අපි මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ව්‍යාපාරිකයින්ගේ, කර්මාන්තකරුවන්ගේ, ව්‍යවසායකයින්ගේ කැමැත්තෙන් ආදරෙන් බලයට එන ව්‍යාපාරයක් මිසක ඒ ගජමිතුරු සංස්කෘතියෙන් බලයට එන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. පක්ෂයක් නෙමෙයි. අපි බලයට ගේන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. අද මේ රනිල් වික්‍රමසිංහල, රාජපක්ෂලා, ප්‍රේමදාසලා ඔක්කොමලා බය වෙලා ඉන්නේ නෝකට. ඒගොල්ලෝ මැතිවරණ කල් දාන්න හදන්නේ, ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නේ, ජනමත විචාරණ ගේන්න හදන්නේ. ඔක්කොම ගේම් ගහන්නේ මොකටද? ඒගොල්ලොන්ගේ ළඟ තියෙන අර ප්‍රභූ දූෂිත දේශපාලන සංස්කෘතිය බලය මේ රටේ සාමාන්‍ය ජනතාව බිඳවට්ටන ඉතිහාසයේ පළවෙනි මැතිවරණය තමයි මේන ජනාධිපතිවරණ. එක සහතිකයි. සාමාන්‍ය ජනතාව අතර බලය ඉන්නේ මේකේ. සාමාන්‍ය ව්‍යවසායකයා කම්කරුවා, සාමාන්‍ය වැඩ කරන ජනතාව, සාමාන්‍ය ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා අතර බලය ඉන්නේ ඡන්දි මේක. මේක තමයි ලංකා ඉතිහාසයේ ප්‍රධාන ලෙස පක්ෂවලට බෙදිච්ච නැති බලකඳවුරු වලට බෙදිච්ච ඡන්දි. පක්ෂ තියෙන ඕන තරම්. අපි දන්නවා මේ මැතිවරණේ පක්ෂ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකට තුන්ට කැඩලා තියෙනවා, UNP කැඩලා තියෙනවා, සජබ කැඩලා තියෙනවා. හැබැයි කඳවුරු දෙකයි. එකක් සාමාන්‍ය ජනතාව, අනික ඒගොල්ලෝ. ඔයගොල්ලෝ නියෝජනය ගන්න සාමාන්‍ය ජනතාව, මේ අපි නියෝජනය ගන්න එක කඳවුරක්. දැන් අපිට බලය අවශ්‍ය මොකටද? අන්නේ මෙතෙක් කාලයක් ක්‍රියාත්මක නොවෙච්ච ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න. අර ගජමිතුරු ආර්ථිකය වෙනුවට, දූෂිත ආර්ථිකය වෙනුවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න නේද? ඔය යාළුවගේ එන්න කරටක් දාගන්න ජයගමු ශ්‍රී ලංකා එකට යමු කියලා කියන කවුරුවක්වත් වේදිකාවේ කියනවද අපි බලයට ඇවිල්ලා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී හදනවා කියලා? ආර්ථිකය තුල සාධාරණ අවස්ථා හැමෝටම දෙනවා. දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව හැමෝටම ව්‍යාපාරයක් කරන්න පුළුවන්, කර්මාන්තයක් ආරම්භ කරන්න පුළුවන් කියලා කියනවද? ඇහුණද කියනවා? මේ ගන්න පගාව ක්‍රමේ නතර කරනවා කියලා කියන ඇහුණද? නෑ. ඒව කියන්නේ අපි ඔයගොල්ලන්ට සහතික වෙනවා. කාට හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන නම්, කර්මාන්තයක් ආරම්භ කරන්න ඕන නම් ඒකට අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා දේශපාලනයකින් තොරව. දේශපාලනය ඕනේ නැහැ, පක්ෂය අහන්නේ නැහැ, ජවාපට ඡන්දෙ දුන්නද නැද්ද කියලා අහන්නේ නැහැ. දේශපාලනයෙන් තොරව අපට අවශ්‍ය මොකද්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරන්න, රටේ ජනතාවගේ ආදායම වැඩි කරන්න, රටේ ජනතාව මෙතෙක් පීඩාවට පත් වෙලා ඉන්න මේ ක්‍රමය වෙනස් කරන්න. ඒකට අපට ව්‍යවසායකයා, කර්මාන්තකරුවා නැතුව බෑ. අපි කොච්චර ප්‍රතිපත්ති හැදුවත් වැඩක් නැහැ. ඔබ සජීවී ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. අන්න ඒක නිසා තමයි අපි යෝජනා කරන්නේ අපේ පාලනයක් තුල තියෙන බැංකුවල නීති රීති ඉක්මවා ගිහිල්ලා, තියෙන බැංකුවල තියෙන ස්වභාවයේ සීමාවන් ඉක්මවා ගිහිල්ලා සාමාන්‍ය ව්‍යවසායකට, ව්‍යාපාරිකයට, කර්මාන්තකරුවට සාධාරණ විදියට ණයක් දෙන්න පුළුවන්, අපකරවලින් තොරව හැකියාව, දක්ෂතා බැපේට තියන්න පුළුවන් සහන බැංකුවක් අපි හදනවා. තියෙන බැංකුවලට මුකුත් කරන්නේ නැහැ. තියෙන බැංකුව ඔහොම තියෙනවා. රාජ්‍ය බැංකු තියෙනවා, පෞද්ගලික බැංකු තියෙනවා, ඒවා තරංකාරී ලෙස තියෙනවා. හැබැයි මේ තියෙන ණය වල හිර වෙලා ඉන්න, ණය ගෙවා ගන්න බැරුව ඉන්න නේද? ණයක් තව කොහෙන්වත් ගන්න බැරුව වෙලා ඉන්න, ග්‍රිප් එකට ගිහිල්ලා ඉන්න, ව්‍යවසායකයෝ ඉන්න, ව්‍යාපාරිකයෝ ඉන්න, කර්මාන්තකරුවෝ ඉන්න, ඒගොල්ලන්ට අපි අවශ්‍ය සහනයක් දෙන්න ඕන. ඒ වගේ බැංකු තියෙනවා, තියෙන නීති රීති අනුව ණය කපා හරින්නත් බෑ, අය කරගන්නත් බැරුව ඉන්නවා. තියෙන නීති අනුව ඒගොල්ලන්ට ණය කපන්න බෑ, අය කරගන්නත් බෑ. අපි මේ බැංකුත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ වත්කම් තමයි ණය ගැතියෝ. ඒ වත්කම ඒගොල්ලොන්ගෙන් අරගෙන අපි සහන බැංකුවට ඇතුළු කරගන්න වත්කමක් හැටියට, ඕගොල්ලොන්ගෙන් බැංකුවලට ගෙවන්න දෙන වගකීම අපි අය කරගන්නවා වගකීමක් හැටියට,
අපි හදන බැංකුවක් ඒකේ වමනාව තමයි මේ සීමා බන්ධන වලින් ගලවලා නැවත අක්‍රීය වෙච්ච ව්‍යාපාර සක්‍රීය බවට පත් කරන්න ඔබ නිදහස් කරනවා බැංකුවත් නිදහස් කරනවා ඒකට රජයේ මෙදිහත් වෙන්න ඕන අපි ඒක හදනවා අපේ ඉලක්කය ඒක සංවර්ධන බැංකුවක් දක්වා ගෙනියන්න ඩෙවලොප්මන්ට් බැංකියක් චීනේ නැගෙහෙටි එහෙම එක්සිම් බැංකුව චයිනා එක්සිම් බැංකුව ඉන්දියාව නැගිට්ට එහෙම දකුණු කොරියාව නැගිට්ට එහෙම මේ මෑත කාලේ නැගී සිටපු දකුණු ආසියාවේ රටවල් වල බොහෝම එක තියෙනවා එවැනි සංවර්ධන බැංකු නිශ්චිත අරමුණක් වෙනුවෙන් තේ කර්මාන්තය වෙනුවෙන් පුරුදු වගාව වෙනුවෙන් අපි කතා කරපු අගේ එකතු කිරීම වෙනුවෙන් නිෂ්පාදනයක් ව්‍යාපාරයක් කර්මාන්තයක් ආරම්භ කරන කවුරු හරි ඉන්නවනම් නැත්නම් තමන්ගේ පියා පවත්වගෙන යන කර්මාන්තේ ව්‍යාපාරය දියුණු කරන්න කවුරු හරි ඉන්නවනම් මේ තියෙන අප කොන්දේසි සින්නක්ක රොප්පු අපකරුවෝ රජයේ සේවකයෝ ඒව හොයන්නේ නැතුව විශ්වාසය එකඟතාවය බවට පත් කරගෙන ආණ්ඩු අප වෙලා අලුත් බැංකු ක්‍රමයක් ආරම්භ කරන්න ඕන ඉක්මනින්ම ඔබව ආර්ථික ක්‍රියාවලියට ඒකාබද්ධ කරගන්න එකතු කරගන්න අපි ඒක ආරම්භ කරමු මොකද මෙහෙම අලුත් ක්‍රියාවලියක් නැතුව මේ රට මේ ඉන්ජින් එක ස්ටාර්ට් කරන්න බෑ මේ අක්‍රීය වෙච්ච කොට උඩ තියෙන එකතන තියෙන මේ ඉන්ජින් එක ආර්ථික ඉන්ජින් එක ස්ටාර්ට් කරන්න ප්‍රතිපත්ති වලින් විතරක් බෑ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි වේගවත් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි රජයේ මැදිහත් වෙලා ඔබට වෙළඳ පොළවල් දෙන්න ඕන තේ කර්මාන්තය අගේ එකතු කරනවා නම් නිෂ්පාදනය හදනවා නම් ඒ නිෂ්පාදනයේ වෙළඳ පොළ හොයා දෙන්න ඕන රජයේ මැදිහත් වෙලා ඒකට තානාපති සේවයේ සජීවී කරන්න ඕන මේ තමන්ගේ දේශපාලන වේදිකාවේ නැගපු සින්දු කියපු පළියට තානාපතිකම් දීපු ක්‍රමයේ වෙනුවට දක්ෂ වෙළඳ පොළ හොයන්න පුළුවන් වාණිජ තානාපතිවරු අපි හදන්න ඕන ඕගොල්ලෝ දන්නවද මැද පෙරදිග කලාපේ රටවල් වලට අපේ රටේ රාජ්‍ය නායකයෙක් ගිහිල්ලා නැහැ අවුරුදු 20කින් ඔය දැන් මේ මැද පෙරදිග ලක්ෂ ගාණක් සේවය කරන වැඩ කරන අපේ ශ්‍රමිකයෝ වර්ණ ජනකාධිකාරිවරු ඉන්නෝ ධනකාධිකාරිවරු ඉන්නෝ පරිගණක ශිල්පීන් ඉන්නෝ ඒ රටවල වැඩ කරනවා අපිට තේ ටික විකුණන්න පුළුවන් කුරුඳු ටික විකුණන්න පුළුවන් හැබැයි රාජ්‍ය නායකයෝ යන්නේ නැහැ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ගිහිල්ලා නැහැ අවුරුදු 20කින් ඇයි ඒගොල්ලන්ට වෙළඳ පොළ නැහැ ඇහි ඒගොල්ලෝගේ ළමයි ඉගෙන ගන්න නැහැ ඇහි ඉඩකඩම් නැහැ ඇහි දේපළ නැහැ ඇහි ඒවා තියෙන යුරෝපේ ගියොත් ඇමරිකාවට යන්නේ නැහැ දැයි ඔයගොල්ලෝ නැත්තම් යන්නේ යුරෝපෙට අප්‍රිකාවේ වෙළඳ පොළක් තියෙන විශාල අප්‍රිකාවේ රටවල් වල ඉගෙන ගන්න අය අඩුයි. තාමත් විශාල වෙළඳ පොළක් තියෙනවා. මා දියුණු ශ්‍රමයට ඉඩක් තියෙනවා. හැබැයි යන්නේ නැහැ. මේ ලෝක සිතියේ මේ මේගොල්ලෝ තියෙන රටවල් දෙක තුනක් විතරයි. ඒගොල්ලෝගේ ප්‍රවේශභාවයේ තියෙන යාළුවෝ ඉන්න නෑදෑයෝ ඉන්න රටවල් විතරයි. එහෙම නෙමෙයි. මේ ලෝක සිතියේ මේ තවත් ගොඩක් තැන් තියෙනවා. ශ්‍රී ලංකාව ස්ථානගත කරන්න. ශ්‍රී ලංකාව ස්ථානගත කරන්න. අන්න ඒක අපි කරනවා. සහතික ලෙස අපි ඒක කරනවා ඒ නිසා ඉතා කෙටි කාලයක් තුළ මේ ආර්ථික අර්බුදයෙන් අපි නැගිටලා අපේ රට දියුණු තැනකට ගේන්න ඕන ඒකට අවශ්‍ය කරන මානව දැනුම අපට තියෙනවා තාක්ෂණික සහයෝගය තියෙනවා පරිපාලන හැකියාව තියෙනවා මෙතෙක් මේ ආර්ථික ක්‍රමයේ විසින් යටපත් කරපු ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ඉන්නෝ ඔබ ඉන්නෝ අපිට කල්පනා කළ බලන්න දැන් මේ බංකොලොත් වෙන කඩාගෙන වැටෙන ආර්ථිකය තුළම තමයි අපේ රාජපක්ෂ මහත්තයලා සම්පකාර ව්‍යාපාරේ මේ අකුර ඇස්සේ දියුණු කරන්න. තව ගොඩක් අය ඉන්න හැම කරන්න පුළුවන් අය. එක තැනක් නෙමෙයි. ඔබටත් මේ දේ කරන්න පුළුවන්. අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන්. අපි ඒක කරන්න ඕන. අපි ඒක කරන්න ඕන. හේතුව මොකද? වංචාව දූෂණය නැත්නම්, පගාව ගන්න නැත්නම්, හොරකම නැත්නම්, නීතිය කාඩත් එක වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන්, ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන්. සහතිකයක් අපි ඔබට දෙනවා. ආදර්ශය ඵලයෙන් පටන් ගන්න අපි. ඔබෙන් නෙමෙයි. ආදර්ශය පටන් ගන්න අපි. මේ ආණ්ඩු පාලකේ පාලනය ඇතුලේ මෙතෙක් ඔප්පු කළ නැහැ කිසිම ආණ්ඩුවක් පාලකෙක් ඇමතිවරයෙක් වරප්‍රසාද නැතුව දේශපාලනය කරන්න පුළුවන් කියලා. අපි අපේ පාලනය තුළ ඔප්පු කරනවා නිල නිවාස, පෙන්ෂන්, වරප්‍රසාද, අධිආරක්ෂකයෝ මේ සියල්ල නැතුව දේශපාලනය කරන්න පුළුවන් කියලා ඒවා නීතියෙන්ම අහෝසි කරගෙන පළවෙනි ආදර්ශ දෙන්නේ අපි. මොකද මේ රටේ ජනතාවට බදු ගන්න උනන්දුවක් ඇති කරන්න ඕන නම් ව්‍යාපාර ආරම්භ කරන උනන්දුවක් ඇති කරන්න ඕන නම් පළවෙනි ආදර්ශ දෙන්න ඕන පාලකයා. අන්නේ වෙනස් පාලනය තමයි මේ ආරම්භ වෙන්නේ. ඒකට තමයි මේ බය. ඇයි බය වෙන්නේ? මොකද ඒගොල්ලෝ දන්නවා මෙච්චර කාලයක් ඒගොල්ලෝ මේ රට පවත්වාගෙන ගියපු බොරුව හෙළිදරව් වෙනවා කියලා. මොකද මෙච්චර කාලයක් තිබුණේ මොකද්ද? අධි ආරක්ෂකයෝ නැතුව, වාහන තොගයක් නැතුව, ආණ්ඩුවේ දේපළ පාවිච්චි කරන්න නැතුව, නිල නිවාස නැතුව, නේ පෙන්ෂන් නැතුව ඉන්න බෑ. ඒවා අනිවාර්යෙන් ඕන. නැද්ද? එහෙම නැත්නම් දේශපාලනය කරලා වැඩක් නැහැ කියලා මතයක් තමයි හදලා තිබුණේ. හැබැයි ඒව නැතුව දේශපාලනය කරන්න පුළුවන් කියලා
විපක්ෂය ඉඳගෙන අපි මෙච්චර කාලයක් කිව්වට ඕගොල්ලෝ පිළිගත්තේ නැහැ සමහර. දැන් ආණ්ඩු පක්ෂයට ඇවිල්ලා බලය අරගෙන අපි මේක කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කරමු. පුළුවන්. අපි ඔප්පු කරනවා ඒක. ඒ ඔප්පු කිරීමේ පළවෙනි අවස්ථාව තමයි මේ බලය මාලිමාවට දීලා ඔබ නිර්මාණය කරන්නේ. ඒ නිසා මම වැඩියෙන් කතා කරන්නේ නැහැ. ඔබට පුළුවන් මේ වෙනුවෙන් පෙනීගින්. ඔබ අපිට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න, ඕන අදහසක් ඉදිරිපත් කරන්න. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ඔබගේ යෝජනා අදහස් ප්‍රතිපත්ති විලේකන වලට ගන්න පුළුවන් කාර්යාලයක් විවෘත කරන්න. ඒ දුරකථන අංක අපි ලබා දෙනවා. මේ සංවාදය අපි දිගටම පවත්වාගෙන යනවා. ඒක කියන්න ඕන. මේ සංවාදයේ බලය ලබා ගැනීම සඳහා විතරක් වෙන සංවාදයක් නෙමෙයි. අකුරු ඇස්සේ මේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක විතරක් නෙමෙයි. රට පුරාම හැම නගරෙකම හැම ගමකම අපි ගිහිල්ලා මේ ව්‍යාපාරික සංවාදي පටන් ගත්තා. අපි මේක ඉවර කරන්නේ නැහැ. මේක ජනාධිපතිවරණේ උරුණාට ඉවර වෙන්නේ නැහැ. ඔබගේ අදහස් යෝජනා අරගන්න අපි ආර්ථික කමිටුව අපි යනවා හැමදාම. ඔබත් එක්ක සාකච්ඡා කරනවා. මොකද ඔබගේ අදහස් වලින් තමයි මේ ආණ්ඩුව හැදෙන්නේ. ඔබගේ යෝජනා වලින් තමයි මේ ආණ්ඩුව හැදෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපි හදන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ජන සහභාගීත්වයේ සහිතව. ජන සහභාගීත්ව ආණ්ඩුවක් අපි හදන්නේ ජනතාවට සාධාරණ විදියට ප්‍රතිලාභ බෙදලා යන ජනතාව නිරන්තර අදහස් වලට ප්‍රතිපත්ති වලට දායක වෙන ආණ්ඩුවක් අපි හදනවා. ඒ නිසා අපි එකතු වෙලා මේක කරමු. මේක මැරිච්ච මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙවැනි පාලනයක් හදන්න ඉතිහාසයේ ජීවිත කැප කරපු මිනිස්සු ඉන්න ඕන තරම්. විවිධ ශ්‍රේෂ්ඨවල අපි දන්නෝ විමල සුරේන්ද්‍ර මහත්තයා බලශක්ති ශ්‍රේෂ්ඨේ, සිරිල් පොන්නම්බරම් මහත්තයා නේ වෛද්‍ය ශ්‍රේෂ්ඨේ, ඒ කන්නංගර මහත්තයා අධ්‍යාපනයේ, මාතිම් වික්‍රමසිංහ මහත්තයා සාහිත්‍ය ශ්‍රේෂ්ඨේ විවිධ අය මේ වෙනුවෙන් කැප කිරීම කරා. සේනක බිබිල මහත්තයා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හදන්න කැප කිරීම කරා නේද? කේලිය රමුක්කැල හිරේ ගියේ බෙහෙත් හොරගම් කරලා. සේනක බිබිල මහත්තයා ජීවිතේ පූජා කළේ මිනිසුන්ට බෙහෙත් ටික අඩු මිලට දෙන්න උත්සාහ කරලා. අන්න වෙනස. දැන් මේ රටේ එහෙම ඉන්න දේශපාලනඥයෝ තියෙනවා. අපි කියන්නේ නේ දේශපාලනඥයෝ තියෙන අපේ රටේ විවිධ මට්ටමේ එන්න පෙර මහත්තයලා, අකුරැස් නියෝජනය කරපු එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයලා දේශපාලනඥයෝ හැටියට කැපකිරීම කළා තියෙනවා තනි තනි මිනිස්සු හැටියට. නේ? එහෙම තියෙනවා. විවිධ පක්ෂවල අපේ මෑත ඉතිහාසය අපි දන්නෝ කදිරගාමර මහත්තයලා වගේ දේශපාලනදී හොඳ මිනිස්සු හැටියට ජීවිතේ නේද අවසන් කරගබැයි. අපි දන්නවා. හැබැයි තනි මිනිසුන්ට මේ දේ කරන්න බෑ. දැන් ඒක තමයි අපි පිරිසක් හැටියට, සමාජයක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා එක වැඩ පිළිවෙලක් හැටියට මේ දේ ජයග්‍රහණය කරන්න ඕන. අපි ඒක හින්දා මේක අඳුරගන්නවා අලුත් යුගයක් හැටියට, පුනරුදේ අවධියක් හැටියට, නව අවධියක් හැටියට. අන්නේ නව අවධියට පය තබන්න පුළුවන් ඔබට පමණයි. මේ ඉතිහාසයේ කැපකිරීම මිනිසුන්ට ඒ දේ කරන්න බෑ. මිය ගිය අයට ඒ දේ කරන්නත් බෑ. අපි මේක හැදුවට පස්සේ මේකේ ප්‍රතිලාභ භුක්ති විඳින දරුවන්ට මේ දේ කරන්නත් බෑ. මේ මාස දෙකේ ජීවත් වෙන ඔබට මට පමණයි මේ වෙනස ගන්න පුළුවන්. ඔබට මට පමණයි මේ වෙනස ගන්න පුළුවන්. හැබැයි අපි එක දෙයක් දන්නවා. අපි මේ වෙනස හරියට කරලා අවුරුදු 5ක් මෙරට පාලනය කරාම 2030 දී ඡන්ද දෙන අපේ ඊළඟ පරම්පරාව අපට වඩා නරක මිනිහෙක් හොයන්නේ නැහැ. අපට වඩා හොඳ කෙනෙක් තමයි හොයන්නේ. නැද්ද? අපට වඩා හොඳ කෙනෙක් හොයන්නේ. ඊළඟට වලයට ගේන්නේ එක්ක අනුර විසානායකම නැත්නම් අනුර විසානායක සහෝදරයරට වඩා හොඳ කෙනෙක්. එහෙම නෙමෙයි. හැබැයි මෙච්චර කාලයක් කරන්න බැරිුනේ මොකෝ? මෙච්චර කාලයක් කරන්න බැරිුනේ එකම කාසිය දෙපැත්ත තිබුණේ. එකම පක්ෂයේ දෙකට බෙදිලා හිටියේ. එකම පක්ෂ වල එක විදියම අය දෙකට බෙදිලා හිටියේ නේද? එතකොට ජනතාවට සිද්ධ වුනේ මොකද්ද? හොඳ හොරාගෙන් නේද? අඩු හොඳ හොරා මේ තෝරන්නේ. නැද්ද? හොරු දෙන්නෙක් ඉන්න ටිකක් හොඳ හොරා තෝරගන්න. දැන් එහෙම නෙමෙයි. විකල්පය ඇවිල්ලා තියෙන ඔබ ළඟට ඒ ජයග්‍රහණය කරවීම ඔබේ වගකීම. ඒ සඳහා මේ මාස දෙක තුනේදී ඔබේ ව්‍යාපාරය කරන ගමන්, කර්මාන්තය දෙන ගමන්, ඔබ රැකියාව කරන ගමන්, හැබැයි එක වචන 10ක් හරි දවසකට වෙන් කරන්න. එක මිනිස්සෙක් හරි වෙනස් කරන්න. ඔබට ඔබේ ජීවිතයේදී දේශපාලනයේදී මොනවා හරි අතපසුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම්, ඡන්දය පාවිච්චි කරද්දී වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් අපට ඒක නිවැරදි කරන්නේ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ සඳහාත් ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.